හාමුදුරුවෝ කෙනෙකුට මේ මරණ මංචකේදී මැරෙන වෙලාවෙදීම වෙන මාර්ගඵලයක් කවදාකවත් නොලබලා හිටු කෙනෙක් තින් කරලා තියෙනකොට කෙනෙකුට මරණ මංචකේදී ආ රහත් වෙන්න පුළුවන් බෑ බෑ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය වඩලා තියෙනවා. එයා සද්ධර්ම ශ්‍රවණය කරලා නුවණින් මෙනෙහි කරලා වක්කලී මහරහතන් වහන්සේ වක්කලී ස්වාමීන් වහන්සේම බුදුරජාණන් වහන්සේ ළඟ බොහොම කාලයක් පිටුවෙන් හිටපු කෙනෙක්. එයා තමයි බුදුරජාණන් වහන්සේගේ රූපය දැකලා රූපේ ආස්තාරයෙන් මත් වෙන ස්වාමීන් වහන්සේලාට අග්‍රස්ථානයකටපත් වෙච්ච කෙනා. එහෙමත් එයා තනතුරකුත් තියෙනවා. එයාට මොකද එයා බුදුරජාණන් වහන්සේගේම රූපේ දකින්න ආස්වාදයෙන් දිමින් ඉන්නේ. ඒක කාම ආස්වාදයක් නෙමෙයි. ඒ රූපේම දෙතිස්මා පුරුෂ ලක්ෂණයන් දකින්න මේ ආස්වාදයෙන් දිමින් ඉන්නේ. එහෙම ආස්වාද වෙනින්නන් අතර අග්‍රස්ථානයකටපත් වෙන භික්ෂුන් වහන්සේ තමයි වක්කලි ස්වාමීන් වහන්සේ. ඉතින් එයා අප්‍රමාණ සද්ධර්මයේ ශ්‍රවණය කළා නුවණින් මෙනෙහි කළා එහෙම සිද්ධ වෙනකොට පස්සේ එයා ජීවිතේ නැති කරගන්නවා. නැති කරගන්නේ රහතන් වහන්සේ භාගයෙන් බවට පත් වෙනවා. මොකද එයා වේදනාවේ අනිත්‍යභාවයේ දකිමින් තමයි බෙල්ල කපා ගන්නෙ. දකින දකින්න දැනෙන දැනෙන වේදනාවක් අනිත්‍ය අනිත්‍ය අනිත්‍යයි කියලා දකිමින් එයා බෙල්ල කපා ගන්නවා. සද්ධාවේ තියෙන බලවත් භාවය නිසා. නමුත් එයා සෝ මේ සත මේ රහත්භාවයට පත් වෙනවා. නමුත් එහෙම නැතුව මහත්වෝ පිංගලායි කියලා කෙනෙක් කවදාකවත් අවසාන චිත්තයේදී රහත් වෙන්න බෑ. ඒක වෙන්න බෑ. ඒකට වැඩෙන්න බැරිද මේ වෙලාවට? බෑ මහත්තයෝ ඒක වැඩෙන්නේ ඒක දීර්ඝ කාලයක් පුරුදු වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියන ඇසුරු සැනක් අනිත්‍ය සංඥා වැඩුණොත් එයා සතර පායින් මිදෙනවා කියලා. ඇසුරු තනක් බ්‍රහ්ම ඇසුරු සැනක් මෛත්‍රිය වැඩුවොත් එයා බ්‍රහ්ම ලෝකෙට යනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙමනම් මහත්තයෝ බුදුරජාණන් වහන්සේ ආයිමත් කියනවා මේ මහ පොළවෙන් ගන්න පස් ප්‍රමාණය සුගතිගාමි වෙන්නේ කියලා. එහෙනම් මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ සම්පූර්ණ ප්‍රතික්ෂේප වෙනවානේ. ඇසුරු සැනක් වැඩි අයිතිය වැඩුවොත් සවා සතර පායෙන් මිදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා වගේම ඇසුරු සැනක් මෛත්‍රිය වැඩුවොත් බ්‍රහ්ම ලෝකේ යනවා කියනවා. ආයිමත් එහෙම කියලා බුදුරජාණන් වහන්සේ කියනවා මහ පොළවෙන් ගන්න පස්සහුරක් තමයි ප්‍රමාණ සුගති ගාමි වෙන්නේ කියලා. එහෙනම් මේක අපි මුලින්ම මෙනෙහි කරන්න ඕනේ මාත්. මොකද මේ ලෝකේ මාත්‍ය ඇසුරු සැනක් අනිත්‍ය වැඩපු කෙනෙක් නැති කෙනෙක් ඉන්නවද? මේ ලෝකේ එක ඇසුරු සැනක් මෛත්‍රිය වැඩපු නැති කෙනෙක් ඉන්නවද? එහෙනම් මාත්‍ය ඔක්කොම සුගතියට යන්නේ. එනම් බුදුරජාණන් වහන්සේ මෙතනදී ඇසුරු සැනක් කියලා කියන්නේ මොකද්ද මහත්මයෝ? චුතිසිත. චුතිසිත ඇසුරු සැනක්සේ පහළ වෙන චුතිසිතේදී අනිත්‍ය ඔබ දැක්කොත් ඔබ මාර්ගඵලලාභි දෙවියෙක්. මරණ මොහොතේ සකස් වෙන්නා වූ චුතිසිතේදී ඔබ මෛත්‍රී සංඥා වැඩුවොත් ඔබ බ්‍රහ්ම ලෝකේ. එනම් මහත්මයෝ චුතිසිතේදී අනිත්‍ය සංඥාව මතු කරලා ගන්න මහත්මයෝ දීර්ඝ කාලයක් අපි මේක වඩලා පුරුදු වෙන්න ඕනේ. නැත්නම් බුදුරජාණන් වහන්සේ අර ඔක්කොම ධර්මයේ ප්‍රතික්ෂේප වෙනායි. දීර්ඝ කාලයක් අනිත්‍ය වඩලා පුරුදු වෙන්න ඕනේ. දීර්ඝ කාලයක් මෛත්‍රිය වඩලා පුරුදු වෙන්න ඕනේ. එහෙම නැතු ඒක වෙන්නේ නැහැ මහත්තයෝ. ඒක එහෙම ගන්නවා නම් එහෙම අර බුදුරජාණන් වහන්සේගේ ඔක්කොම ධර්ම ප්‍රතික්ෂේප වෙනවා. ඒකයි නෝණින් මෙහෙ කරන්නේ ධර්මයේ නෝණින් මෙහෙ කළා මතු කරලා ගන්න ඕනේ කියන්නේ. ඒ නිසා දීර්ඝ කාලයක් මෛත්‍රී සංඥා වැඩුවොත් තමයි ඇසුරු සැනක් චුතිසිතේදී මෛත්‍රී සංඥා මතු වෙලා ආන්නේ. එහෙම තමයි ඒක ගලපන්නේ.